වයස අවුරුදු 8 දී මුතුරාජව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ තායිලන්තයෙන් ඒ පරිත්‍යාගයක් ලෙසයි. තායිලන්තයේ ජනතාවගේ වන්දනාමානයට ලක්වන රජපවුලෙනුයි මේ හස්ති රාජයව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ඒ දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන්නටයි. දළදා මාලිගාවට මේ හස්ති රාජයව බාර දෙනවා වෙනුවට එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශේෂ සන්නසකින් අලුත්ගම කන්දි විහාරයට පවරනවා. අන්තිමට මුතු රාජට සිද්ධ වෙන්නේ බැල මෙහෙවර කරමින් දහදුක් විඳින්නටයි. යකඩ දම් වැම්බලින් බැඳී මුතු රාජට අන්තිමට වලිගෙහි අලි කෙඳි ටිකත් අහිමි වෙන තරමටම වද හිංසාවන්ට ලක්වන්නට සිදුවනවා. දෙකකුල් තුවාල වී වනවන තරමටම මේ පින්බිමේදී මුතු රාජා දහදුක් විඳිනවා. අන්තිමට මේ මුතු රාජා විඳින දුක තායිලන්තයේ දක්වා ගියේ ආර්ථික බංකොලොත් රාජ්‍යයක සත්ව හිංසාව පිළිබඳවද අතිශය නින්දා සහගත සටහනක් ලෝකයේ තුල ඉතිරි කරමින් ලංකාවට ගෙනෙන විට අවුරුදු 8ක් වුණු මේ සද්දන්තයා අවුරුදු 30ක් මේ පින්බිමේදී දුක් විඳ තිබෙනවා. අන්තිමට තායිලන්ත රජයේ බලවත් ඉල්ලීම මත මුතු රාජාව යලි උපන් බිමට රැගෙන යන්නට ඉඩ දෙන්නට ආණ්ඩුවට සිද්ධ වෙනවා. ඒ අනුව අද රාත්‍රියේදී මුතු රාජා තමන්ගේ උපන් බිම බලා ගමන් කරනවා. කිලෝ 4000ක් බර මේ සද්දන්තයව ගුවනින් රැගෙන යාමත් ලෝක ඉතිහාසයට එක්වනවා. ඒ මෙවන් බරකින් යුත් සත්වයෙකු ගුවනින් රැගෙන යන පළමු අවස්ථාව ලෙසයි. උස අඩි 11කට ආසන්න කිලෝ 4000ක් බර අතිවිශේෂ කුටියක් තුල රඳවායි මෙම හස්ති රාජාව රැගෙන යන්නේ. ඒ සඳහා ලෝකයේ විශාලතම රුසියානු ගුවන් යානයක් මේ වන විට කටුනායක සූදානම්ව සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.